අයිබෝවන් වටිනා හා රසවත් කෘතියක විස්තර දැන ගැනීමට පොතපත YouTube නාලිකාවට ගොඩවදුණු ඔබව ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ සූදානම් වෙන්නේ පොතපත YouTube නාලිකාව හරහා ඔබ වෙත ගෙන එන Sherlock Holmes කෘති පිළිබඳව විස්තර ඇතුළත් වීඩියෝ මාලාවේ 4වැනි වීඩියෝ එක ලෙස Sherlock Holmes සමග අබිරහස් දොස්තර සහ අතුරුදහන් වූ නෞකාව නම් කෘති පිළිබඳව විස්තර ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් ආරාධනා කරනවා පොතපති YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තව තවත් මේ වගේ වටිනා කෘති ගැන විස්තර දැනගන්න අපිත් එක්ක අත්වල බඳ ගන්න කියලා. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිලි රචනා කළ චන්ද්‍ර මෙන්ඩිස් මහතා විසින් සිංහලට පරිවර්තනය කළ Sherlock Holmes කෘතිමාලාව අපේ බාල තරුණ වැඩිහිටි කාතරත් ඉතා ජනප්‍රිය කෘතිමාලාවක්. ඉතින් මෙම කෘතිමාලාව වෙත මෙතරම් තදින් අපේ පාඨකයන් ආකර්ෂණය කර ගැනීමට චන්දන මෙන්ඩිස් මහතාගේ දක්ෂ පරිවර්තන හැකියාව ඉවහල් වූ බව නොකියාම බැහැ. ඉතින් අපි අද අපේ කෘතිය වන අබිරහස් දොස්තර සමග Sherlock Holmes සහ අතුරුදහන් නෞකාව කෘතිය පැත්තට අවධානය යොමු කළොත් චන්දන මෙන්ඩිස් මහතා අප වෙත ගෙනවිත් තිබෙන Sherlock Holmes කෘතිමාලාවේ කෘති අතරින් වෙනස් මොහුණුවරක් ගත්ත කෘතියක් තමයි මෙම කෘතිය. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මෙම එක කෘතියක Sherlock Holmesගේ රහස් පරීක්ෂණ කතා පහක් හෝ ඊට වැඩි ගණනක් බොහෝ විට ඇතුළත් වෙනවා. නමුත් මෙම කෘතිය ඇතුළත් වෙන්නේ කතා දෙකක් පමණයි. එයින් පළමු කතාව අපි දන්න ප්‍රමාණයේ කතාවක්. ඒ වගේම දෙවන කතාව කෘතියේ 59 වන පිටුවේ සිට 241 දක්වා ඉතාම දීර්ඝ කතාවක් ලෙස ඇදී යනවා. මෙම කෘතියේ මුලින්ම තිබෙන කතාව තමයි අතුරුදහන් වූ නෞකාව නම් කතාව. මෙම කතාවේදී සම්පූර්ණයෙන්ම මුහුදුබත් උනායයි සැලකූ සහ සේවක මණ්ඩලය සම්පූර්ණයෙන්ම මියගියායයි සලකන ලද නෞකාවක සේවය කළ එක් සේවකයෙකු එම නෞකාවේම සේවය කළ වෙනත් සේවකයෙකුගේ බිරිඳ විසින් අහම්බෙන් දකිනවා. ඉතින් ඒත් සමග තමයි නැවට මොකද වුනේ, ඉතිරි අයට මොකද වුනේ කියලා හොයාගන්න Sherlock Holmesට අර අහිංසක කාන්තාව විසින් කළ ඉල්ලීම අනුව පරීක්ෂණ ආරම්භ වෙන්නේ. දෙවන කතාව ගත්තොත් එම කතාව සාරාංශ කරනවට වඩා අනුමාතෘකා රහසක් යටතේ රචනා කරලා තිබෙන එම කතාවේ අනුමාතෘකා ටික මම ඔයාලට කියන්නම්. අංක 1 පුදුමක්කාර උරුමක්කාරයා. අංක 2 Sherlock Holmes පරීක්ෂණේ බාරගනි. අංක 3 සෝහෝවිදි හමුවීමක්. අංක 4 ප්‍රාකාරයක් අභියස. අංක 5 හයිට් රැඳුණු තැන්. අංක 6 අටර්සන් අදහස වෙනස් කරගනි. අංක 7 කැරූ මිනිමර්ම. අංක 8 ආකර්ශනීය අනුග්‍රාහකේ. අංක 9 අටර්සන්ට සිහි නැතිවෙයි. අංක 10 කුලීරියේහුන් මිනිසා. අංක 11 මිනිමරුවකු හඹා යෑම. අංක 12 ගෙඹුර්දියේ. අංක 13 විද්වතුන් අතර. අංක 14 තවත් හෝඩුවාව පසුපස. අංක 15 ග්‍රැන්ඩි ෆ්ලෝරා නිවසේදී. අංක 16 ඇටලුණු අවුල්. අංක 17 වේගවත් ගමනක. අංක 18 කම්පනයක්. අංක 19 දොස්තර ජෙකීල් සහ එඩ්වඩ් හයිට්. අංක 20 පසු වදන. ඉතින් ඔන්න ඔය විදිහට පෙළගැසෙන මෙම රසවත් කෘතියත් නොවැරදීම කියවන්න කියලා ඔයාලට කාරුණිකව ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් අබිරහස් දොස්තර සමග Sherlock Holmes සහ අතුරුදහන් නෞකාව කෘතිය පිළිබඳව විස්තර මෙලෙස නිමා කරන්නම්. ඉතින් ඔයාලට තව තවත් මේ වගේ වටිනා පොත් ගැන විස්තර දැනගන්න පොතපති YouTube නාලිකාව subscribe කරන්න කියලා කාරුණිකව ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් තවත් වටිනා හා රසවත් වීඩියෝ එකකින් නැවත හමුවමු. ජය වේවා ඔබට.